නාමෝජන ඊයස්සම් කරේ. ඔව්. සූදානම මේ පාර ඉතාමත්ම හොඳයි සූදානම. අපි කොළඹ දිස්ත්‍රික්කයේ දැවැන්ත උත්සාහයක් ගන්නවා. බහුතරයක් ඡන්ද අපේ පැත්තට ලබා ගන්න. ඒක තමයි අපේ වැඩපිළිවෙල. දැන් මේ තරුණ පැත්තෙන් තමයි ගොඩක් ඉදිරියපත් වෙන්නේ. ඒකට ඉන්න කට්ටියට මොකද වෙන්නේ? ජේෂ්ඨයන්ට නෑ මෙහෙමනේ මේක ටීම් එක වුණාම යම් ජේෂ්ඨයෝ ඉන්නත් ඕනේ, තරුණ කට්ටිය ඉන්නත් ඕනේ, පුරුෂයෝ ස්ත්‍රී මේ ඔක්කොම ඉන්න ඕනේ. අපේ ලයිස්තුව මේ ඔක්කොම සමන්විත කණ්ඩායමක් තමයි අපි කොළඹෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේ ලක්ෂණ ක්‍රියාල් මහතා ඉල්ලන්නේ නැහැ. ආයේ නුවරනේ ඒවා මම වැඩි හරියට දන්නේ නැහැ. මම අවධානය යොමු කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මේ පාර. ඉතින් කොළඹ දිස්ත්‍රික්කය ගැන තමයි මම කතා කරන්න පුළුවන්. අයියෝ ඕවා කවුරුද ගණන් ගන්නෙ? මේ පාර මම ජනතාවට තමයි බාර දෙන්නේ මේ වැඩේ. හොඳේ? ජනතාව හිතන්න ඕනේ පාර්ලිමේන්තුවට හර්ෂ අරිනවද නැද්ද කියන එක. ජනතාව කල්පනා කරලා බලන්න ඕනේ මේ මිනිහාගේ පුටුව බදු ගෙවන මිනිස්සුන්ගෙන් මොකක් හරි සාධාරණයක් ඉෂ්ට වෙනවද නැද්ද කියන එක. හරි. එහෙම නැත්තම් හර්ෂ ඩි සිල්වාව දාන්න ඕනේ බක්කියට. එහෙමනම් යමක් සිද්ධ වෙනවා නම් හර්ෂ ඩි සිල්වාව ඉන්නවන්න ඕනේ මේක ඇතුලේ. දැන් අහපු ප්‍රශ්නෙට පොඩි උත්තරයක් දෙන්න මට chance එකකුත් හම්බුණානේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම දේශපාලනයට ආවේ මගේ ආර්ථිකය ශක්තිමත්ව හදලා රටට යමක් කරන්න. මොකද මගේ ඇතුලේ තියෙන කැක්කම නිසා තමයි මේ වැඩේ කරන්නේ. හරි. ඉතින් එතෙන්දී මම මේ රටේ මිනිස්සු දන්නවා ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් ආර්ථිකය සම්බන්ධයෙන් බොහෝ දේ සාකච්ඡා කරලා තියෙනවා. මේ ප්‍රශ්නේ එන්න කලින් ඉඳන් මම කිව්වා මොකද්ද වෙන්නේ? දැනුත් මම කියනවා මොකද්ද වෙන්න යන්නේ. ඉතින් ඒ නිසා අනුකුමාර ජනාධිපතිතුමාගේ ජනාධිපතිත්වයේ යටතේ මේ කෙරෙන ආර්ථික වැඩපිළිවෙල ඉස්සරහට යන්නේක ඉතාමත්ම මේ අමාරු කාර්යභාරයක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ජනතාව විශ්වාස කරાવી හර්ෂ ඩි සිල්වා වගේ පුද්ගලයෝ පාර්ලිමේන්තුවේ හිටියොත් හොඳයි. මොකද යම් විදියකට මේකේ තුලනයක් සංවර්ණ තුලනයක් තියෙන්න ඕනේ නිසා, චෙක්ස් ඇන්ඩ් බැලන්සස් තියෙන්න ඕනේ නිසා. හරි. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා මට ලොකු රෝල් එකක් තියෙනවා කියලා ඊළඟ පාර්ලිමේන්තු කාලේ. අනිත් එක තමයි අපි කයිවාරු ගහපු මිනිස්සු විතරක් නෙමෙයි යමක් මේ රටට කරපු මිනිස්සු කොළඹට විතරක් නෙමෙයි මුළු ලංකාවටම. හරි. මම ඒවා කියන්න කැමති නැහැ මිනිස්සුන්ට මතකයි අපි කරපුවා මොනවද කියලා. සුවසැරියෙන් පටන් ගත්තාම තව බොහෝ දේවල් අනිත් එක මේ වංචා දූෂණ වලට එරෙහිව කවුද නැගිටලා හිටියේ කියලා බැලුවොත් එහෙම හරි VFS වංචාවේ හරි කමිටුවේ බොහෝම අපහසුතාවයකින් මේ වැඩේ ඉස්සරහට අරගෙන ගිහිල්ලා දැන් ඒ සම්බන්ධයෙන් ආර්ථිකයත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් නොයෙකුත් තව දේවල් කරලා තියෙනවා. ඉස්සරහට බොහෝ දේ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා ජනතාවට මම බාර දෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට ඔබලා විශ්වාස කරනවා නම් හර්ෂ ඩි සිල්වා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා ඒ දේ තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඉෂ්ට කරගන්න. ඒ කියන්නේ මේ යන ආණ්ඩුවේ ගමන කොහොමද වගේ? මෙහෙමයි අලුත් ආණ්ඩුවන්නේ මම විවේචනය කරන්න සූදානම් වෙන්නේ නැහැ. තව කාලයක් දෙන්න එපයි මේ කට්ටියට. හරි. හැබැයි ධනාත්මක යම් විවේචන කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි මම කිව්වේ. අර මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මම දිගින් දිගටම අපේ පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරේ එක ප්‍රධාන දෙයක්. ඒ තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අර්ථසාධක අරමුදලට සහ වැඩ කරන ජනතාවට ලොකු පහරක් වැදුනා. ඉතින් අපි රටට කිව්වේ මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී අර්ථසාධක අරමුදලට වෙච්ච ඒ අලාභය, ඒ ජනතාවට වෙච්ච අලාභය වෙනස් කිරීම සඳහා අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කියලා. ඉතින් මට තියෙන හිතට කනකාටුව තමයි අනුකුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුව එකඟ වුණා සියලුම දේට එක දවසෙන්. හරි. අර්ථසාධක අරමුදලට වෙච්ච අවාසිය පිළිබඳව වචනයක්වත් උන් කතා කරේ නැහැ. ඉතින් ඊළඟ පාර්ලිමේන්තුවේදී මම බලාපොරොත්තු වෙනවා මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහාම ඒක තුලම අර්ථසාධක අරමුදලට වෙච්ච අවාසිය සම්බන්ධයෙන් සටන් කළා. ඔවුන්ට ඒ වෙච්ච අවාසියට මේ වාසියක් දෙන විදියට යම් දේවල් වෙනස් කරා. देखो तुम्हारा को कुरुबाक के रटे गया जनता विश्वास आता वो तुम्हारा हितना जनता वो तुम्हारा कुरुबाक के दाए गया नहीं mang කිසිසේත් මම හිතන්නේ නෑ මොකද මට තෘප්තියක් දෙන බොහෝ දේවල් තියෙනවා කරන්න මම මේ දේශපාලනේ නියැලලා ඉන්නේ ජනතාවගේ ඕනකම නිසා පමණයි අපි ඡන්දෙ ඉල්ලලා තමයි මෙතනට ඇවිල්ලා තියෙන්නේ ජනතාවගේ අයිතිය මම විශ්වාස කරනවා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට හර්ෂ ද සිල්වා කියන පුද්ගලයාව ඕන වෙයි කියලා හරි thank you